සිගුරහද දිනේ අපි කැඳවපු පුවත්පත්සාකච්චාවෙදී. ඒවලයාාව තීරණය අනුව. තිබුණේ හෙටදිනේ පෙරවරු හතරේ සිට හයදක්වා සන්තරන සීමා ඉවත්කරපුහම. සාමාන්‍ය තත්වයෙන් ප්‍රහණ කටයුතු කරන්න තමයි අපේ කල්පනා කළ තිබුණේ. නමුත් අපිට ඊ අවස්වල්ුවේ කොයිත්කමිටුවේ ස්භාපත්තුම අපේ ෂාවෙන් සිල්ල යුදහම අබත්තුමා දැනුන්දීපු ආකාරයට හෙටදින්නේ සංචරණ සීමයි වත් කරන්නේ. අත්‍යාවශ්‍ය ආහාරපාන සහ අෞෂද ළඟම ඇති වෙරදසලෙන් මිලදී ගැනීම සඳහා පමණයි. ඒ අනුව ඇතුමන්ල උපද සනුව හෙටදිනේ තුළ. පො ප්‍රහණයේ ක්‍රියාත්මක වෙන්න නැහැ අන්තර් පලාත්වත් පලාත ඇතුළතවත් පොදු ප්‍රහන කටයවුදු හෙට දිනය තුළ සිදුුවන්නේ නැහැ. එනිසා ජනතාවට ඒ සංචනසීමා විවත් කිවීමේ අරමුණ. ලගම තියෙන ස්ථානවලින් තමන්ගේ අවශ්‍යදය මිලදී ගැනීම. එනිසා ලැි තියන උපදෙ සනුව. ගිය සිකුරාධද පුවත් පත් සාකච්ඡාවේදී මම කියපු ආකාරයට ඒදවස්තුල බොදු ප්‍රාණය ක්‍රියාත්මක වෙන කියැ එකයි ම කිවේ සිකු අදතිබුණ පොවත් පත්සාකචවාවදී මු අද දිනේ මේසාකචවාව කැදව්වේ හම ක්‍රියාත්මක වෙන්නේ නැහැ සංචරණ සීම ඉවත් කෙරුවත් ඒවත් කරලා තියෙන කාලවලා තුළ ලංගම හෝ පෞද්ගලක බස් අදවත් දුම්රියවත් ධාවනය කරන හැ කියන කාණය අපි කොවි් කමටුවේ උප දෙෙස්පිට නතාවට කියන්න වශෙන්.